අපි අද වෙනකොට දකිනවා ආණ්ඩුව අපේ මූලිකම අභිලාෂය වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ යෝජනාවලියක් පාර්ලිමේන්තුවේ සභාගත කරා. ඒක ඉතා හොඳ දෙයක්. සමහර අය කියන මේක ඉතා හදිසියෙන් කරපු එකක් කියලා. ඒක මානසික විකෘතිතාවයෙන් පෙළෙන අයගේ අදහසක්. මේක අවුරුදු දෙකක් තිස්සේ සාකච්ඡා කරා. අපි කිව්වේ මේකට කල් වැඩියෙන් ගත්තා කියලා. ආණ්ඩුව එන්න කලිනුත් කතා කරා. විධායකවත් වෙන කලිනුත් පොරොන්දු දුන්නා. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අලුතෙන් ගේනවා. විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා. රටට ගැළපෙන මැතිවරණ ක්‍රමයක් ගේනවා. නීති ආධිපත්‍ය තහවුරු කරනවා. මිනිසුගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනවා. මේ ආදී විවිධ කාරණා පිළිබඳව අදහස් මතු කරා. පොරොන්දු දුන්නා. ඒකට අදාළව තමයි මේ යෝජනාවලිය දැන් ගෙනලා තියෙන්නේ. ඒ යෝජනාවලිය ගෙන එන්න පෙර මහජන අදහස් විමසුවා. අවුරුද්දකටත් වැඩි කාලයක් ඊට අදාළ කොමිෂන් සභාවක් කණ්ඩායමක් පත් කරලා. ඒක ඉතා හොඳ දෙයක්. ඊළඟට පාර්ලිමේන්තුව නියෝජනය වෙන පරිදි කමිටු 6ක් පත් කරලා විවිධ ශේෂ්ත්‍ර යටතේ යෝජනා අදහස් ගත්තා. ඒ කමිටු වල යෝජනා සහ ප්‍රධාන කමිටු වල යෝජනා එකතු කරලා නැවත පක්ෂත් එක්ක සාකච්ඡා කරලා තමයි මේ දල අදහසක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම් පත නෙමෙයි. සියලු පක්ෂ ඉදිරිපත් කරපු, ජනතාව ඉදිරිපත් කරපු යෝජනාවල අදහසක් තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට මේක සංශෝධනය කරන්න නියමිතයි. පාර්ලිමේන්තුව 225ම තියෙන අයිතියක් මේකට අදහස් පළ කරන්න, කතා කරන්න, අදහස් දෙන්න. ඒක නිසා ඒක ඉතා හොඳ දෙයක්. හැබැයි දැන් විවිධ චෝදනා මතවාදයන් එල්ලෙමින් තියෙනවා සභා සමාජය ඇතුලේ. මේකට හැමදාම කියපුවා වගේම බුද්ධාගමට තියෙන තැන නැති කරනවා, ජාතිවාදීන්ට උඩගෙඩි දෙනවා මේ ව්‍යවස්ථාව ඇතුලේ, රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතු කරනවා, ඒ වගේ නොයෙක් කාරණා මතු කරමින් ඉන්නවා. සාමාන්‍ය කොයි දෙයක් කරා බදු ප්‍රතිපත්තිය ගෙනෑමත් කියන්නේ ඔය වගේ කාරණා තමයි. එක්ක දේශ ප්‍රේමයට අදාළ කාරණාවක්, නැත්නම් ජාතිවාදයට අදාළ කාරණාවක්, නැත්නම් ආගමික අන්තවාදයට අදාළ කාරණාවක් තමයි මොන දේ කරත් කියන්නේ. ඒක ඉතා පැහැදිලි නැති වෙච්ච දේශපාලන බලය ලබා ගන්න කුමන්ත්‍රණ කරනවා හැර වෙන මේ රටේ කිසිම ප්‍රගතියට අදාළ යෝජනාවකට අදහසකට ඉඩ දෙන්න එවැනි කණ්ඩායම් සූදානම් නැති බව අපිට ඒක තමයි එකෙන් පේන්න තියෙන්නේ. බුද්ධාගමට අදාළ යම් ගැටලුවක් තියෙනවා නම් ගෞරවනීය ස්වාමීන් වහන්සලා ඉන්නවා, මහානායක ස්වාමීන් වහන්සලා ඉන්නවා, එතුමන්ලත් එක නිතරම සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා ඇතුලේ තවත් සිදුවිය යුතු වෙනස්කම් තියෙනවා නම් කරගන්න පුළුවන්, එහෙම ගැටලුවක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ආපු කෙටුම් පතෙත් බුද්ධාගම බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවා කියලාම තියෙනවා. අනිත් දේවල් හොඳ දේවල්, බලය බෙදා හැරීම සම්බන්ධව යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා, නීතියේ ආධිපත්‍ය පිළිබඳ යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා, ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා, එහෙම කාරණා ඉදිරිපත් වෙලා තියෙනවා, මැතිවරණ ක්‍රමය ගැන, ජනාධිපති ධූරය ගැන. ඉතින් මේකට යම් යම් අදහසුත් තියෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ ජනාධිපති ධූරය අහෝසි නොකළ යුතුයි කියන්නේ. එහෙම එකක් තියෙනවා. තියෙන එක කියන්නේ මේ යෝජනාවලියට එහා ගියපු යෝජනාවක් ඒගොල්ලොට ඔයගොල්ලොන්ට ඕන, ඒකට ඒක අවශ්‍යයි. නමුත් ප්‍රධාන පක්ෂ දෙක එකඟ වෙනවා නම් ඒකඟතාවය සලකා බලන්න ඒගොල්ලෝ ලෑස්තියි කියලා. ඒක මම හිතන්නේ ඉතිහාසයේ කවදාවත් නොකියපු කාරණයක්. හැමදාම 50ට 50 ඉල්ලලා වැඩලි චෙල්ලනායකම්ලගේ කාලේ, බණ්ඩාරනායක චෙල්ලනායකම්ලගේ කාලේ බරපතල ප්‍රශ්න ඇති වුණු කාරණයක් තමයි මේ බලය බෙදා හැරීම සහ ජාතික සංහිඳියාවට අදාළ කාරණා. නමුත් දැන් දෙමළ ජනතාව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය කියනවා නම් අපේ ඉල්ලීම මේකයි. නමුත් ප්‍රධාන පක්ෂ දෙක එකඟ වෙනවා නම් ඊට වඩා අඩු දෙයකට අපි ඒක සලකා බලන්න ලෑස්තියි. මම හිතන එක ඉතාම හොඳ තත්ත්වයක්. සම්බන්ධ මහත්මයා නායකයෙක් විදියට දෙමළ ජනතාවගේ රටේ ප්‍රායෝගිකව කළ හැකි දෙයට එකඟ වෙන්න උනන්දුවෙන් ඉන්න බව එකෙන් පේනවා. ඉතාම හොඳයි. අපි කාටවත් අපේ උපරිමයට යන්න බෑ. මුස්ලිම් ජනතාවට යන්න බෑ, සිංහල ජනතාවට යන්න බෑ, දෙමළ ජනතාවට යන්න බෑ, කාටවත් බෑ, ආණ්ඩුවට යන්නත් බෑ. ඒක නිසා මැද තැනකට, හැබැයි රටේ ප්‍රශ්න විසඳන තැනකට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැගෙන යා යුතුයි.